අයි වන්නව හැමෝටම ඔල මේ එක තුළ ඉන්න පුදුම ලෝක YouTube channel එක. අපි බලමු කොහොමද online ක්‍රමයට ETF එක කරන්න register වෙන්නේ කියලා. ඔයා දැන්ටමත් දන්නව ඇති ETF ETF check කරන්න ඉනිමේ ශේෂය දැනගන්න ඔයාට මාස ගණන් බලාගෙන ඉන්න ඕනේ. අනිත් එක දැනට පවතින ශේෂයෙන්නේත් නෑ මාස 6ක් අවුරුද්දක් විතර පරණ ශේෂයක් තමයි ඔයාට බලාගන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා ලියාපදිංචි වෙන්න නම් ඔයාට යන්න වෙනවා www.etf.lk කියන වෙබ් අඩවියට. මේ වෙබ්සයිට් එක ඔයාට ඉංග්‍රීසි වලින් ඕන ඉංග්‍රීසි වලින්ද සිංහලෙන් ඕන සිංහලෙන්ද විස්තර ලබා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ ලින්ක් එකට යන්න. ඊට පස්සේ මෙතන සියලු විස්තර දාලා තියෙනවා. සේවා යෝජකෙක් නම් සේවා යෝජකෙක් කොහොමද රෙජිස්ටර් වෙන්නේ, සේවා දායකයා කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා සියලු විස්තර මෙතන අන්තර්ගත වෙනවා. ඔයාට පුළුවන් මේ තියෙන ලින්ක්ස් වලට ගිහිල්ලා එම සේවාවල් සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය කරන ආයුධ පත ලබා ගන්න. ඊට පස්සේ මම ආයුධ පත ඔයාලා print කර ගන්න පුළුවන්. print කරලා අවශ්‍ය තොරතුරු පුරවලා ඔයා දැනට වැඩ කරන තැනින් සහතික කර ගන්න ඕනි. සහතික කරගෙන මම තිරේ පෙන්නලා තියෙන ලිපිනේ register post එකෙන් යවන්න තියෙන්නේ. එතෙන්දී ඔයාගේ ID card එකේ copy එකත් ඔයා වැඩ කරන තැනින් සහතික කරලා යවන්න ඕනි. ඊට අමතරව ඔයා කලින් වැඩ කරපු company වලින් ලබාගත් B card වල photocopy යවන්න අමතක කරන්න එපා. ඔයා application එක fill කරද්දී SMS හා online කියන කොඩු දෙකම ටික් කරලා යවන්න අමතක කරන්න එපා. එතකොට ඔයාට phone එකෙන් check කරගන්නත් පුළුවන්, website එකට ගිහිල්ලා online බලා ගන්න පුළුවන් විදිහට username හා password ලැබේ. සති දෙක තුනකින් ඔයාට ඔයාගේ username එකයි password එකයි ගෙදරට තැපැල්ලෙම ලැබේ. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ username එකයි password එක use කරලා මම මේ තිරේ දා දෙන website එකට link එකට ගිහිල්ලා ඔයාගේ username එකයි password එකයි use කරලා ඔයාගේ account එකට log වෙන්න. log වෙලා පරණ පාර log වෙනකොට ඔයාට password එක වෙනස් කරගන්න කියලා කියනවා. ඔයා ඔයාගේ දීලා තියෙන password එක වෙනස් කරලා ඔයාට පහසු මතක හිටින password එකක් යොදා ගන්න. ඔයාගේ username එක විදිහට ලැබෙන්නේ ඔයාගේම ID card number එක. ඔයාට password එක අමතක වුණොත් අපසරයක් reset කරගන්න පුළුවන් ඔයාගේ email එක හරහා. ඔයා සේවා යෝජකෙක් නම් පියාපදිංචි වෙන්න මේ ලින්ක් එකෙන් යන්න ඕනේ. ඔයාට එතකොට ලැබෙන්නේ මේ විදිහේ ෆෝම් එකක්. ඒ ෆෝම් එක ෆිල් කරලා තමයි ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔයා සේවා දායකෙක් නම් ඔයා යන්න ඕනේ මේ ලින්ක් එකෙන්. එතකොට ඔයාට මේ විදිහේ ෆෝම් එකක් ලැබේ. ඒ ෆෝම් එක තමයි මම අර කලින් කිය විදිහට ෆිල් කරලා ඔයා වැඩ කරන තැනින් සහතික කරලා ඔයාගේ ID card copy එකකුත් වැඩ කරන තැනින් සහතික කරලා ඔයා කලින් වැඩ කරපු තැන් වල B card වල photocopy ලියාපදිංචි පැලෙන් යවන්න ඕනේ. අපි ඒ කියන්නේ වැඩ කරන ජනතාවට අදාළ වෙන්නේ මෙන්න මේ ෆෝම් එක. මේ ෆෝම් එක තමයි අපි ෆිල් කරලා යවන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට SMS මගින් බලා ගන්නත් පුළුවන් ඔයාගේ ශේෂය, නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් බලා ගන්නත් පුළුවන්. ඒ විස්තර සියල්ලම ඔයාට තැපෑලෙම ලැබේ. මේ වෙබ්සයිට් එකේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ දැනන දේවල්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මේ වගේ තවත් වීඩියෝ බලන්න subscribe කරන්න පුදුම ලෝකය.
දිනපතා අලුත්ම වීඩියෝ නරඹීමට පුදුම ලෝකයේ subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලාගැනීමට bell button එක සක්‍රිය කරගන්න.